ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. පැතිකඩ ඇත්ත කියන හිරු රාත්‍රියේ 7 ප්‍රධාන පුවත් ප්‍රකාශයේ සමගින් මම බුද්ධිදනුකා මේසිංහ. මම රෝෂිනී විජේසූරිය මුලින්ම අවධානය දවස උණුසුම් කළ සිරස්තල වෙත. අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක අටක 81000කට පීඩා. මන්නාරමට මිලිමීටර 350ක වාර්තාගත වර්ෂාපතනයක්. බන්ධනාගාරගත එල්ටීටී සැකකරුවන් පුනරුත්ථාපනයට රජය එකඟ වෙයි. සෝබිත හිමි අපවත්වීම ගැන පරීක්ෂණයක් පවත්වන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් රජයට ඉල්ලීමක්. අල්ලස් කොමිසමේ පැමිණිලි දසදහසක් ගොඩගැසෙයි. විමර්ශනයේට ඉන්නේ නිලධාරීන් 150ක් පමණයි. අධ්‍යක්ෂ ජෙනරාල්ගෙන් මැසිවිලි. ජයනන්ද වර්ණවීරට වසර දෙකක් ක්‍රිකට් තහනම්. පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් යාපනය ඇතුළු දිස්ත්‍රික්ක අටක පුද්ගලයන් 80906 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. ඉන් පුද්ගලයන් 9778 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 79ක තාවකාලිකව රඳවා සිටින බව එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිපිලි මහතා සඳහන් කළා. අද පෙරවරු 8:39 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ මන්නාරම දිස්ත්‍රික්කයටයි. එය මිලිමීටර 350.9ක් වන අතර ඉතිහාසයේ එම දිස්ත්‍රික්කයට ඇදහැළුණු වැඩිම වර්ෂාපතනය මේ බව කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. උතුරු පළාතට ඇදහැළෙන අධික වැසි හේතුවෙන් එහි සියලු පාසල් අද වසා දැමීමට පළාත බලධාරීන් කටයුතු කර තිබුණා. මේ අතර පුත්තලම කලාප අධ්‍යාපන කාර්යාලය ප්‍රකාශ කළේ පුත්තලම දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක්ද වසා දැමීමට සිදු වූ බවයි. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ හේතුවෙන් එම දිස්ත්‍රික්කයේ පිහිටි රාජ්‍ය ආයතන කිහිපයක් ජලයෙන් යට වූ අතර පුත්තලම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයද ඊට අයත්. මධ්‍යම කඳුකරේ බටහිර පැවුම් ප්‍රදේශවලට ඇදහැරෙන ධාරා නිපාත වර්ෂාව හේතුවෙන් ඝන මීදුම් තත්ත්වයක් මතුව තිබෙනවා. නුවරඑළිය හැටන් ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක සහ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් සිට කිතුල්කර දක්වා කොටසේ මෙලෙස මීදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව අප වාර්තාකරු සඳහන් කළා. හැටන් නුවරඑළිය සහ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගවල ස්ථාන කිහිපයක පස්කඳු කඩාවැටීමේ අවධානමක් පැවතීම හේතුවෙන් ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර අයහපත් කාලගුණයේ හේතුවෙන් නුවරඑළිය කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ පස්කඳක් කඩාවැටී තිබෙනවා. මේ අතර බදුල්ල මහියංගණය මාර්ගයේ දුම්හිද 15 වංගුවේ පස්කඳක් කඩාවැටී තිබුණා. බදුල්ල කන්ද කැටිය තැන්නපංගුව මාර්ගයේ දලුක්කොටුව ප්‍රදේශයේ මාර්ගය ගිලාබැසති තිබුණේ මෙලෙසේ. වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂිකා ජනකී මීගස්සන මහත්මිය ප්‍රකාශ කළේ අධික වැසි ලැබීම හේතුවෙන් වාරි මාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශය 73/25ක වාන්දරටු තවදුරටත් විවෘත කර ඇති බවයි. දැනට වාන්දරටු ඇරලා තියෙන ඇත්තටම අනුරාධපුර දිස්ත්‍රික්කයේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ, පුත්තලම දිස්ත්‍රික්කයේ, මඩකලපුව, මාතලේ දිස්ත්‍රික්කයේ හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ පමණයි මේ දිස්ත්‍රික්කවල ජලාශය 25ක වාන්දරටු ඇරලා තියෙනවා. ඊයේ දිනේ තුල විශේෂයෙන් දැදුරුයි අපි වාන්දරටු උපරිම විවෘත කිරීමක් සිද්ධ කරන්න උනා. මොකද ඉහළින් ගලාගෙන එන ජල ප්‍රමාණය පිට කිරීමට නාච්චිඩුව ජලාශය ඊයේ මාන් මට්ටමට වඩා ජලාශය පිටාර ගැලීම හේතුවෙන් අනුරාධපුර කුරුණෑගල පාදනීය ප්‍රධාන මාර්ගය ඇල්ල ප්‍රදේශයෙන් යට වී තිබුණා. මාත්‍රාව්‍ය භාවිත කරන්නන්ට ආණ්ඩු නිර්මාණය කිරීමට මෙන්ම පෙරලා දැමීමට ද හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. අද කෑගල්ලේ පැවති විශේෂ වැඩසටහනකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. මතින් නිදහස් රටක් ජාතික වැඩසටහනේ තුන්වන අදියර අද පෙරවරුවේ කෑගල්ල ශාන්ත ජෝසෆ් බාලිකා විද්‍යාලයේදී පැවැත්තුණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. මම ජනාධිපතිවරයා විදියට ලෑස්ති එක අතකින් නෙවෙයි අත් දෙකම උස්සලා සම්පූර්ණයෙන්ම මත්ද්‍රව්‍ය අලවිය විකිණීම ලයිසන් ඔක්කොම අවලංගු කරන්න මම ලෑස්ති. නමුත් තමුන්නාසෙල අපුඩි ගැව්වට ප්‍රශ්නේ අපි හඳුරන්නේ මේක කරන්න පුළුවන් වැඩක්ද කියන කාරණා. අලවිය නවත්තන්න පුළුවන්. නමුත් මත්ද්‍රව්‍ය ඕනෑ අය, බොණ්ඩ ඕනෑ අය. ඒක ඉතාම පුළුල් සමාජ බලවේගයක් අමතක කරන්න එපා. එහෙම කෙරුවොත් ඒගොල්ල ආණ්ඩුව පෙරලනවා. ඒක අනිවාර්යෙන් සිද්ධ වෙනවා. සිගරට් අරක් කුබොණ අයට ආණ්ඩුවක් වෙනස් කරන්න පුළුවන්. අන්තර්ජාතික මහා ජාවාරම් කාර්යෝ ආණ්ඩු හදනවා, ආණ්ඩු පෙරලනවා, ආණ්ඩුවට පාලනය කරන්න බැරි විදියට සමාජයේ හැසිරෙනවා. රජයක් විදියට අපි කළ හැකි උපරිම ලෙස කරනවා. සෑම අමාත්‍යංශයක්ම, සෑම දෙපාර්තමේන්තුවක්ම, සෑම සංස්ථාවක්ම, සෑම රාජ්‍ය ආයතනයක්ම මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන්
ඒකකයක් හදන්න ඕනේ. නීති විරෝධී කටයුතු සිද්ධ වෙනව නම් අවශ්‍ය දැඩි ක්‍රියාමාර්ග ගන්න. කිසිම හිතවත්කමකින් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නීති විරෝධී කටයුතු වලදී කිසිම සහනයක් දෙන්න අපි ලෑස්ති නැහැ. ත්‍රස්තවාදී වැලැක්වීමේ පනතියර්ථයේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටින එල්ටීටී සැකකරුවන් පුනරුත්ථාපනය කිරීමට රජ ඒකඟතාවය පළ කළ බව දෙමළ ජාතික සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් අද පසුරුවේ අර්ලිගහ මන්දිරයේ පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව හිරු ප්‍රවෘත්ති වෙත අදහස් පළ කරමින්. ත්‍රස්තවාදී වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටින එල්ටීටී සැකකරුවන් 129 දෙනෙකු දින 9ක් උපවාසයේ නිරතව සිටින්නේ තමන්ව පොදු සමාවක් යටතේ නිදහස් කරන ලෙස ඉල්ලමින්. ඔවුන් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද අරලියගහ මන්දිරයේදී පැවැත්ුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. අද දින සවස 3ට අපි ආර්ලියගහ මන්දිරයේ රැස්වීමක සභාවේ වුණා. පවාස කරන සිරකරුවන් කීප දෙනෙක් පුනරුත්තරණයට යන්න කැමති කියලා ලියුම් දී තියෙන නිසා රජයේ පොරොන්දුවක් දී තියෙනවා. ඒක හරි ආකාරයට සලකා බලලා තීරණයක් ගන්න බව. ඒ වගේ පුනරුත්තරණයට යවන ෆස්ට් බැච් එක දවස් 10කට ඇතුළ කාලයේදී ඒක කරන බවත් පොරොන්දු දී තියෙනවා. මේ අතර ත්‍රස්තවාදී වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවටගෙන බන්ධනාගාරගත කර සිටි එල්ටීටී සැකකරුවන් 8 දෙනෙකු අපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අද නියෝග කළා. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය නියෝග කළේ එක් අයෙකුට රුපියල් ලක්ෂ 10 බැගින් වන ශරීර ඇප දෙකක් මත සැකකරුවන් මුදා හැරීමටයි. ඇපකරුවන් පදිංචිය සනාථ කළ යුතු බවටත් සැකකරුවන් සති දෙකකට වරක් ඉරිදා දිනේ ත්‍රස්ත විමර්ශන කොට්ටාසය හමුවේ පෙනී සිටිය යුතු බවටත් අධිකරණය නියෝග කළා. සැකකරුවන්ගේ විදෙස් ගමන්ද අධිකරණය විසින් තහනම් කරනු ලැබුවා. පුනර්තාපන පිළිබඳ කතා කරන්නට දේශපාලඥයන් අපට අවශ්‍ය නැහැ. දෙමළ ජාතික සන්ධානයේ දේශපාලඥයන් ලෙස ඔවුන් පෙනී සිටින්න ඕනේ දේශපාලනික ලෙස මේ ප්‍රශ්න දකින්නට. ඒ විතරක් නෙමෙයි දෙමළ ජනතාවගේ අයිතින් වෙනුවෙන් සටන් කළා වූ මේ දේශපාලන සිරකරුවන්ට පූර්ණ නිදහස ලබා දීම සඳහායි මේ දේශපාලඥයන් පෙනී සිටින්න ඕනේ. මේ අතර එල්ටීටී සැකකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා යාපනයේ එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ ඉදිරිපිට සැකකරුවන්ගේ ඥාතීන් පිරිසක් අද උද්ඝෝෂණයක නිරත වුණා. ஆனால் இன்று இந்த மாதம் 7ஆம் தேதியை கடந்து இன்று 16ஆம் தேதி ஆகிவிட்டது. இன்று வரைக்கும் அவர்களுடைய விடுதலை தொடர்பாக இந்த விதமான நடவடிக்கைகளும் எடுக்கப்படாமல் ஏமாற்றப்பட்டிருக்கின்ற நிலைமையிலே அவர்கள் தொடர்ந்தும் சாகுபரியான உண்ணாவிரத போராட்டத்தை மீண்டும் ஆரம்பித்து ஆபத்தான கட்டத்தில் இருந்து கொண்டிருக்கின்றார்கள். මේ අතර දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්ව සංවිධාන කළ උද්ඝෝෂණයක් අද කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දීප වැතුණා. මේ අතර එල්ටීටී සැකකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් අඟුණකොළ පැලැස්ස අලුත්වැව පුරාණ විහාරස්ථානයේ පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදහස් පළ කළා. සමහරු හිතාගෙන ඉන්නවා ලංකාවේ ඔක්කොම ඉවරයි කියලා. දැන් මේ ලෝකයේ තියෙන ඒවා මෙහාට එන්න පුළුවන්. ඒකින්ද අපි පරිසං වෙන්න ඕනේ. මොකද ඉන්න තරම් කට්ටිය නිදහස් කරමින් මේ කරන වැඩේින්ද ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැහැ බොම් පැහැදිලි. ජාතික ආරක්ෂාව තමයි මුල් වෙන්න ඕනේ හැම වෙලාවෙම. සිවිල් සංවිධානවල උපකාරයෙන් ආණ්ඩුවක් පිහිටුවීමට හැකි නම් ඔවුන්ගේ අපේක්ෂාවන් ඉටු කිරීමට නොහැකි මණ්ඩයි අමාත්‍ය රාජිත සේනරත්න මහතා ප්‍රශ්න කරනවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ කළුතර පයාගල ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින්. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කතා ඔක්කොම අපි ඇහුව ජනාධිපතිතුමත් එක්ක කාමරයේ බඩ අල්ලගෙන හිනා වෙනවා ඇහෙන්නේ නැති වෙන්නේ. මෙන්න UNP ගේ මැදම කාර්ය සභාව. එතන ඉඳලා ටෙලිෆෝන් එක ඔන් කරලා අපිට අහන්න දෙනවා. රටේ ජනාධිපති සල්ලි ගෙවන UNP ගේ සමහර මන්ත්‍රීවරුන්ට. ඒගොල්ලෝ UNP ගේ වෙනුවෙන් කතා පවත් කරනවා. අර මහින්ද රාජපක්ෂට ඕන කතාව. තව කට්ටියක් හිටියා මහින්ද රාජපක්ෂත් එක්ක එකහු වෙලා රනිල්ල බරද්දලා නායකත්වය අරගෙන පක්ෂය අරගෙන දෙගොල්ලෝ එකහු වෙලා ආණ්ඩු ගන්නවා. ආණ්ඩුවේ විපක්ෂය. මේ තුන් කොටසම ඉන්නකොට තමයි අපි මේ UNP එකත් එක්ක අපි ආවේ ආණ්ඩුව ගන්න. සමහර මන්ත්‍රීවරු කියන සිවිල් සංවිධාන උඩ විදියට ආණ්ඩුව ගෙනියන්න බෑ. සිවිල් සංවිධානට ඕන විදියට ආණ්ඩුව පිටවන්න හොඳයි. සිවිල් සංවිධාන කරේ තියාගෙන ගිහිල්ලා ඡන්ද ගන්න හොඳයි. ඒගොල්ලෝ කියන විදියට ආණ්ඩුව ගෙනියන්න බෑ. මේක තමයි හැමදාම මේ රටේ මිනිසුන්ට උනේ. මේ රටේ මිනිසුන්ට උනේ එක දෙයක් කියලා තව දෙයක් කරන ආණ්ඩුව හම්බුනා. ඒ නිසා තමයි මේ රටේ තරුණ පරම්පරාව දේශපාලනයෙන් ඉවත් වුනේ.
මෙතර නිවාස හා ඉදිකිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඊයේ දෙබරව ප්‍රදේශයේදී පැවති උත්සවයකට එක්වමින් සඳහන් කළේ සොරුන්ගේ මුදල් වලින් යපුණු පුද්ගලයන් දේශපාලනයෙන් ඉවත් විය යුතු බවයි. හොරුන්ගෙන් කුඩු කාර්යයන්ගෙන් එතනෝල් කාර්යයන්ගෙන් අවිජාවාරම් කරුවන්ගෙන් යපුණු දේශපාලඥයෝ කොට්ටාසේ තමයි හොරා රකින්න කතා කරන්නේ. වැරදි පුද්ගලයෙ වෙනුවෙන් පෙනී හිටින්. නමුත් අද හොරු රකින්න, දූෂිතයෝ රකින්න, වංචාකාරයෝ රකින්න දේශපාලඥයෝ මුළු දේශපාලන තලයෙන්ම ඉවත් විය යුතුයි කියන මතය අද රට පුරාවටම ගොඩනැගිලා තිබේ. ඒ නිසා ජනාධිපතිතුමත් ගරු අග්‍රාමාත්‍යතුමත් දෙපළගේ නායකත්වෙන් බිහි වෙලා තිබෙන මේ ආණ්ඩුවේ සියලුම සමාජිකින් වග බලා ගන්නට ඕන. රටේ රාජ්‍ය පාලනය ක්‍රියාත්මක කරන්න. තමන් හොරුන්ගේ මුදල් වලින් යපුණු පමණින් හොරාවෙන් වෙන් කුලියට කහින යුගය නතර කරන්නට ඕන. වත්මන් ආණ්ඩුවේ ආර්ථික ක්‍රියාකලාපයන් සහ සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවලදී අදහස් පළ වුණා. අයවැය මොන යෝජනා ඉදිරිපත් කළත් ඒකට අවශ්‍ය මුදල් ප්‍රමාණය දුන්නේ නැත්නම් ඒවා හිස් පොරොන්දු වෙනවා. අපේ විදේශ විද්‍යමය සංචිතය මේ ආණ්ඩුව බාර ගන්න අවස්ථාවේ ඩොලර් බිලියන 8.3ක් තිබුණා. දැන් ඒක බැහැලා තියෙනවා ඩොලර් බිලියන 6.2කට. ඒ තත්ත්වයේ උඩ පොරොන්දු දෙනවා. අපි කියනවා ජනතාවට රැවටෙන්න එපයි කියලා. දැන් මොකද කරන්නේ? අනියම් බදු දමන්න යන්නේ මේක පිරිමැහෙන්. ඉස්කෝල වලට කියලා අරලා තියෙනවා නඩත්තුවට ඊට පස්සේ සල්ලි එවන්නේ නැහැ. ඒවා එකතු කරගන්න ඕන දෙමව්පියන්ගෙන් හා ආදී ශිෂ්‍යයන්ගෙන්. එතකොට මොකද එතන වෙන්නේ? අධ්‍යාපන බද්දක් අනියම් බද්දක් එකතු වෙනවා. වවුචරේ දෙනවා. වවුචරේ මිල මදි, පොර ගන්නත් මදි, අඳුන් ගන්නත් මදි. තොර අතින් දාන්න වෙනවා. ඒවා අනියම් බදු. පළවෙනි වතාවට අපේ රටේ ඉතිහාසයේ රජයේ ආදායම දළ දේශයේ නිෂ්පාදනය 10%ට බැහැලා. ඓතිහාසික කවදාකත් නැහැ. ඉතින් මේ තත්ත්වය ඇතිවීමට එක ප්‍රධාන බලපෑමේ බාහිර සාධක නෙමෙයි. ප්‍රාර්ථකයේ කළමනාකරණ ආකාරය අදක්ෂකම අකාර්යක්ෂමකම සහ මූලික වශයෙන්. මේකට වගා කියනවා මුදල් ලැබෙතිවරයා මූලික වශයෙන් ඒ වගේම ඒත් එක්ක ආර්ථික කටයුතු බාර වෙන්න අගමැතිවරයා EPF එක ලංකාවේ දෙන ලොකුම අරමුදල ට්‍රිලියන් 1.7ක් ආණ්ඩුව වැඩිපුර නාරන් තියනවා අරන් තියන්නේ EPF එකේ. දැන් මේ ඉතුරු වෙච්ච ටික පුද්ගලික අංශයට හරවන්න මේ උපක්‍රමයක් කරන්නේ. යටි අරමුණ මේක මොකද්ද? වෙළඳ පොළට ගේන්න. මේක අවදානම් තත්ත්වයක රිස්ක් එකකට යට කරන්න එපා. ඒක අපි විරුද්ධයි. ඒ මුදල් ආරක්ෂා සහිතම තන මධ්‍ය බැංකුව ඉතිහාසයේ මේ අරමුදල සුරක්ෂිත වෙන්න අරමුදලේ තිබෙන මුදල් ආයෝජනය කළේ භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර භාණ්ඩාගාර සුරකුම් පත්තා වෙනත් ස්තරන් සුරකුම් පත්තු. ඒ නිසා 100%ක් විශ්වාසයි මේ මුදලත් ඒ සඳහා ලැබිය යුතු පොඩියක් ගිවිසගත් ආකාරයෙන් ලැබෙන බව. කොටස් වෙළඳ පොළට උවමනාවක් ඇති වෙලා තියෙනවා. මේ විශාල අරමුදල කොටස් වල ආයෝජනය කරන්න සම්පූර්ණ වශයෙන් යොදා ගන්න. ඒක තමයි මේකේ යටි අරමුණ. ලෝකයේ හැමතැනම කොටස් වෙළඳ පොළ කියන්නේ සූදුවක්. ඒක වැඩි වෙනවා, අඩු වෙනවා, කඩාවැන් වෙනවා, සම්පූර්ණයෙන් විනාශ වෙනවා. සමහර වෙලාවට විමර්ශනය කිරීම සඳහා අල්ලස් කොමිසමට සමස්ත පැමිණිලි දසදහසක් පමණ ලැබී ඇතැයි එම කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් දිල්රුක්ෂි ඩැක්ස් වික්‍රමසිංහ මහත්මිය පවසනවා. කෙසේ වෙතත් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එය පෙන්වා දුන්නේ එම පැමිණිලි විභාග කිරීම සඳහා නිලධාරීන් 650ක පමණ හිඟයක් පවතින බවයි. දෙසැම්බර් 9 වෙනිදාට දින ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය වෙනුවෙන් මාධ්‍ය දැනුවත් කිරීමට පැවති මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා සිවිල් සංවිධාන නියෝජිතයන් රැසක්ද සහභාගී වුණා. රජයේ නිලධාරීන් 4000කට විතර කිට්ටු වෙන්න පැමිණ ලැබලා තියෙනවා. 50කට 100කට අතර නිලධාරීන් කොටසක් තමයි අපිට ඉන්නේ එක එක අංශවලදී. මෙම විමර්ශන කටයුතු සිදු කිරීමට කරුණාකරලා මට සාක්ෂි ලබා දෙන්න ඔබලාව ආරක්ෂා කිරීමට මම ඒ පොරොන්දුවත් දෙන්නම්. දිලිඳු පැල්පලේ ඉඳලා හෙට මාලිගාවක් හදලා තියෙනවා නම් දූෂකයෝ තමගේ අහල පහල ඉන්නවා නම් ඒ විස්තර අපිට දෙන්න. එතකොට අපිට පුළුවන් මේ ගමනේ ඉක්මනින් යන්න. මේ වසරට දැන් 4000කට කිට්ටු වෙනවා. පරණේව නැතුව 5000 6000කට විතර ප්‍රමාණයක් තියෙනවා විමර්ශනය කරන්න. ඔබතුමයි කියපු විදිහට පැමිණිලි 10000ක් විතර ඔබතුමිය ළඟ මේ වෙනකොට ලැබිලා තිබෙනවා. ඒ කියන්නේ කලින් ඒවයි දැන් මේ ලැබිච්ච දේවල්. ඒතකොට 50ක් 100ක් වගේ ඉන්න නිලධාරී මණ්ඩලයක් ඇතුලේ මේක කරන්න අමාරුයි. ඒ ඉතින් මේ සම්බන්ධයෙන් අවශ්‍ය
නිලධාරීන් පත් කර ගැනීමක් හෝ කටයුතු සිදු කරන්නේ නැත්තේ? ඉතින් මට එක එක ප්‍රශ්න තිබුණා මම ඉතින් අතීතය ගැන අමතක කරලා දාන්න මට මේ ගැන අතීතය ගැන කතා කරලා වැඩක් නැහැ. තාමත්ම කනගාටුයි කියන්නේ අද වෙනතුරු අධ්‍යක්ෂක විමර්ශන කෙනෙක් නැහැ. මානව සම්පත් හිඟය තමයි මෙම කොමිෂන් සභාවේ වැඩ කටයුතු කරගෙන යෑමට නොහැකි මූලිකම හේතුව. රියදුරු ඔක්කොමලත් එක්ක 154ක් ඉන්නවා. සියලු අංශවල 650ක් විතර තව නිලධාරීන් පිරවෙන්නවා. අපවත්ී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අභාවය පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. මේ අතර උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය පැහැදිලි කරන වෛද්‍ය පරීක්ෂණ වාර්තාවක් අප වෙත ලැබුණා. පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් රෝගී වූ පසුව රෝහල් කිහිපයකින්ම ප්‍රතිකාර ලැබුවා. අප වෙත ලැබී ඇති මේ වෛද්‍ය පරීක්ෂණ වාර්තාවෙන් පැහැදිලි වන්නේ සාමාන්‍යයෙන් රෝහලක් තුලදී රෝගියෙකුට ශරීරගත විය හැකි වර්ගයේ බැක්ටීරියාවන් දෙකක් උන්වහන්සේට ශරීරගතව ඇති බවයි. මේ පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දක්වන්නේ මෙවන් අදහසක්. ආසිරි රෝහලේ ප්‍රසානගාර වාර්තාවක් වෙන ලැබිලා තිනවා. එහි පැහැදිලිව පෙන්වලා තිනවා උන්වහන්සේගේ පෙනහළුවල පටලමය විශ්ලේෂණය කිරීමේදී එහි බැක්ටීරියා වර්ග දෙකක විෂ බීජ ස්වාමීන් වහන්සේගේ ශරීර අභ්‍යන්තරයේ තියෙන බවට තහවුරු වෙන වාර්තාවක් ලැබිලා තිනවා. මේ කියන බැක්ටීරියා වර්ග විශේෂයෙන්ම වර්ධනය වෙන්නේ රෝහලක් තුලදී. ඒවට අපි කියන්නේ හොස්පිටල් ඇක්වයර්ඩ් ඉන්ෆෙක්ෂන්ස් එවනවා නෝසෝකොමල් ඉන්ෆෙක්ෂන්ස් කියලා. මොකද ඒවා රෝහල් පරිශ්‍රයක් තුලදී තමයි රෝගීගේ ඇඟට ශරීරගත වෙන්නේ. තොර මෙය බොහොම බහැරක තත්ත්වයක් ඇති කරන්න පුළුවන්. මොකද ඒ බැක්ටීරියා වර්ග බොහොම ප්‍රතිජීවක ඖෂධවලට ප්‍රතිරෝධතාවයක් දක්වනවා. පසුගියදා පුවත්පත් වාර්තාවක් මගින් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාද සෝභිත හිමියන් පිළිබඳව වෛද්‍ය ප්‍රජාව මීට වඩා සැලකිලිමත් විය යුතුව තිබූ බව සඳහන් කර තිබුණා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හැටියට අපි දුටුවා මහාචාර්ය කාලෝ ෆොන්සේකා අපේ වෛද්‍ය සභාවේ සභාපතිතුමා පවා ප්‍රකාශයක් නිකුත් කළ තිබෙනවා. මේ සම්බන්ධව යම් කිසි සැක මතුවන ආකාරයේ රෝගියා කළමනාකරණය කිරීමක් සිද්ධ වෙලා තියෙන බවට. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පවසන්නේ උන්වහන්සේගේ අපවත් වීමට අදාළව රජය නිසි පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි. අතිපූජ්‍ය මාදුරා සෝභිත ස්වාමීන් වහන්සේට යම් කිසි ආකාරයෙන් මේ ප්‍රමිතිමය ගැටලුවක් තිබෙන ස්ථානයකින් මේ කියන රෝහලකින් ඇතුළු විය හැකි විෂ බීජ ශරීරගත වූවාද කියන සාධාරණ සැකය මේ අවස්ථාවේ මතුවෙනවා. මේ සම්බන්ධයෙන් විවිධ කටකතා පැතිරෙන හින්දා මම ඉදර රජයටත් වගේ කීමක් තියෙනවා. සාධාරණ ස්වාධීන පරීක්ෂණයක් කරලා මේ ක්‍රමවේදය තුළ සිදු වරද කුමක්ද කියන කාරණය සොයා බැලීම උචිතයි කියන එක තමයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අපේ මතය වෙලා තියෙන්නේ. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යටතේ ස්ථාපිත කෙරුණු ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පත් කර තිබෙනවා. එන්.එන්.ජී. අභිසේකර සහ එස්.ආර්.එච්. හෝලියන මහතුරුන් එහි සෙසු සාමාජිකයන්. ජයනන්ද වර්ණවීර මහතාට වසර දෙකක් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියලු කටයුතු තහනම් කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඔහුට එල්ල වී ඇති චෝදනා කීපයක් සම්බන්ධයෙන් පැවති විනය පරීක්ෂණයකින් අනතුරුවයි මේ තීරණය ගෙන තිබෙන්නේ. ජයනන්ද වර්ණවීර මහතා ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තනතිලි බහරකරු ලෙස මෙන්ම වත්මන් ක්‍රිකට් අතුරුපාලක කමිටුවේ විධායක කමිටු සාමාජිකයෙක් ලෙසද කටයුතු කළා. පසුගිය ඔක්තෝබර් මාසයේදී ඔහු විධායක කමිටු සමාජිකත්වයෙන් ඉල්ලා 84 ඉන් දින කිහිපයකට පසු ගාලු ක්‍රීඩාංගණයේ තනතිලි බහරකරු තනතුරෙන් ඔහු ඉවත් කරන්නට ක්‍රිකට් ආයතනය පියවර ගත්තා.
ඒ ජගත් ක්‍රිකට් කවුන්සල දූෂණ මර්ධන ඒකකයෙන් කළ කැඳවීමකට වර්ණවීර මහතා ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද නිවේදනය කළේ ICC දූෂණ මර්ධන ඒකකයේ පරීක්ෂණයකට සහභාගී වීමට ඔහු දෙවරක් අසමත් වී ඇති බවයි ඒ සම්බන්ධයෙන් කළ විනය පරීක්ෂණයකින් පසු වසර දෙකක් යන තෙක් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ කිසිදු කටයුත්තකට සහභාගී වීම ජනන්ත වර්ණවීර මහතාට තහනම් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද දැනුම් දුන්නා හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශය මේ නිමාවට පත්වනවා පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබේ චංගම දුරකථන ශාලය අනුතිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න යලි තමයි රාත්‍රී 9:30ට අයිබෝන්